අංක 1 වෘත්තීය තනි රකින්න. ඔබට වැළඳ ගන්න, දැවටෙන්න, තුරුළු කර ගන්න අවශ්‍ය වේලාවක ඔබ තනිවම නම් ඔබේ ගැටලුවට පිළිතුර වන්නේ වෘත්තීයමේ තනි රකින්න හෙවත් වෘත්තීයමේ පාළු කපන්නයි. ලංකාවේ අපිට නම් මේක තරමක් නුහුරු දෙයක් වුණත් ඇමරිකාව වැනි රටවල නම් මේ ඉතාම සුලභ රැකියාවක්. මෙහිදී ගැහණු පිරිමි ભેදයකින් තොරව මෙම රැකියාව සිදු කරනවා. ඔබට සේවාව සපයන ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනවා වගේම ඔබට හිතුනොත් කවහරි වැළඳ ගන්න නමුත් අසලක කෙනෙක් නැත්නම් පැයකට ඩොලර් 60කට 80කට අතර මුදලකට ඔබට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. අංක 2 ගෝල්ෆ් බෝල කිමිදුම්කරු. ගෝල්ෆ් බෝල් ඩ්‍රයිවර්. ඔබ කිමිදීමට හා එළිමහන් කටයුතු වලට කැමැත්තක් දක්වනවා නම් මෙන්න ඔබ සොයන රැකියාව. මූඩ පැවරී ඇති රාජකාරිය වන්නේ පොකුණු මෙන්ම ජලයට වැටි ඇති ගෝල්ෆ් බෝල ජලයේ කිමිදී එකතු කිරීමයි. ඇත්තටම මෙම රැකියාව ඉතා පහසුව විනෝදජනක එකක් කියා පැවසීමට කිසිදු වරදක් නැහැ. බොහෝ පොකුණු මනා නඩත්තුවකින් තොරව පවත්වාගෙන යන බැවින් ගොල්ෆ් බෝල සෙවීමේදී මඩ, හුණුරොඩ් මෙන්ම සර්පයන්ද මොවුන්ටා මුණනවා. අංක 3 සුරතල් සතුන්ගේ ආහාර රස බලන්න. සුරතල් සතුන් කියන්නේ අපේ ළඟම මිතුරන් ලෙස පැවසීම වරදක් නොවේ. එම නිසා ඔවුන්ට දෙන ආහාර පාන ආරක්ෂිත මෙන්ම පෝෂණ ගුණයෙන් තිබිය යුතු බව සාතික කරගත යුතුයි. ඒවා ගැන මනා ලෙස සොයා බැලීමේ වගකීම තමයි මෙම රස බලන්නට පැවරිලා තිබෙන්නේ. මොගේ වගකීම තමයි සතුන්ට දෙන ආහාරවල තිබෙන ප්‍රමිතිය මෙන්ම රසයද පරීක්ෂා කර බැලීම. එම නිසා බොහෝ විට මොහුද බොහෝ පවුල්වල මිත්‍රයෙකු ලෙස සලකනවා. අංක 4 ඇඳන්වල සුවපහසු බව පරීක්ෂා කරන්න. මෙවැනි වෘත්තිකයන් බොහෝ වේලාවට පරීක්ෂා කරනු ලබන්නේ මිට්ටා කොට්ටවල සුවපහසු බවයි. මොවුන්ගේ වගකීම වන්නේ සැපසේ නිදාගත හැකි මිට්ටා කොට්ට පරීක්ෂා කර බැලීම. නිදා ගැනීම මත වැටුපක් ලබාගත හැකි මෙවැනි රැකියා නිදා ගැනීමට කැමැත්තක් හා හැකියාවක් දක්වන ඔබටද තෝරා ගන්නට පුළුවන්. බොහෝ විට මොවුන්ගේ රාජකාරිය අවශ්‍ය වන්නේ ව්‍යාපාරවලට හා හෝටල් වැනි සමාගම්වලට. අංක 5 පේපර් ටවල් ඉඹ බලන්න. සියලුම පේපර් ටවල් කිසියම් සුවඳකින් ඇති බව ඔබ නොදන්නවා වන්නට පුළුවන්. නමුත් සියලුම පේපර් ටවල් කිසියම් සුවඳකින් ඇති බව ඔබ නොදන්නවා වන්නට පුළුවන්. නමුත් හැම පේපර් ටවල් එකකටම ආවේණික සුවඳක් තිබෙනවා. එකී සියම් සුවඳ හඳුනා ගැනීම තමයි පේපර් ටවල් ඉඹ බලන්නාගේ රාජකාරිය. බොහෝ පේපර් ටවල් නිෂ්පාදනය කරන්නන්ගේ නිෂ්පාදිතවලට ආවේණික සුවඳ ඇති දැයි සොයා බැලීමට මොවුන්ගේ උදව් උපකාර ලබා ගන්නවා. සියුම් සංවේදනයක් මෙම රැකියාව කරන්නාට තිබිය යුතු නිසා මොළය පිළිබඳ වෛද්‍යවරයෙකුට වඩා එහා ගියපු රැකියාවක් ලෙස මේ පැවසීම වරදක් නැහැ. අංක 6 පොලිමේ රැඳෙන්න. ඔබ දිගු පොලිම් වල ඉන්න අකමැති කෙනෙක් නම් ඔබේ වාරයේ එනතුරු පොලිමේ රැඳී සිටීමට මෙවැනි අයගේ උපකාරය ඔබට ලබාගත හැකි. අලුත් භාණ්ඩ මිලදී ගැනීම, විනෝදජනක ක්‍රීඩා වැනි දේ සඳහා ටිකට් ගැනීමට දිගු පොලිම් වල ඉන්න සිදුවන බව ඔබ දන්නවා. ඉතින් මෙවැනි අවස්ථාවල කුලියට පොලිමේ රැඳෙන්නෙකුගේ සේවාව ඔබට ලබා ගන්නට පුළුවන්. මේ රාජකාරිය සඳහා ඉහළ ගාස්තුවක් අය කළත් මේ ඉතා අමාරු හා එපාවන රැකියාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අංක 7 ණයවිෂ ලබා ගන්න. ලෝ විවිධ ඖෂධ නිපදවන සමාගම් තම නිෂ්පාදනවල සාර්ථකත්වය මැන බැලීම සඳහා විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදු කරනවා. එම නිසා වර්තමානයේ වන විට විෂමකින් විෂ නැසීමට විවිධ ඖෂධ භාවිතා කරනවා. මේවා ඇන්ටි ප්‍රතිඔක්සිකාරක ලෙස හඳුන්වනු ලබන අතර මේවා නිෂ්පාදනයට ණයවිෂ බොහෝ ලෙස ප්‍රයෝජනයට ගන්නවා. ණයවිෂ ලබා ගන්නන්ගේ උදව් ලබා ගන්නේ විවිධ වර්ගවල මාරාන්තික නයින්ගේ විෂ ලබා ගැනීම සඳහායි. මොවුන්ගේ දවසේ වැඩි කාලයක් නයින් සමග ගත කරන අතර විෂ එකතු කිරීමේ කාර්යය මොවුන් නියැලෙනවා. මෙම විෂ වීදුරු හෝ ප්ලාස්ටික් භාජනයන්ට ලබා ගැනීම සිදු කරනවා. අංක 8 කිහිලි ඉඹින්න. ඩියෝඩ්‍රන් නිෂ්පාදනය කරන සමාගම් විසින් කිහිලි ඉඹ බලන්නන්ගේ සේවාව විශාල වශයෙන් ලබා ගන්නා අතර මේ තුළින් ගුණාත්මක හා තත්ත්වෙන් උසස් ඩියෝඩ්‍රන් නිපදවීම අපේක්ෂා කරනවා. ශීත මෙන්ම උණුසුම් දේශගුණයන් තුළ විවිධ පුද්ගලයන්ගේ කීලි ප්‍රදේශවල ඇතිවන තත්ත්වයන් මෙන්ම සුවඳ හා ගඳ යන සියල්ලම පරීක්ෂා කිරීමට මොවුන්ට සිදුවෙනවා. සමහර අවස්ථාවල එක් පුද්ගලයෙකුට පැයක් තුළදී පුද්ගලයන් 60කගේ පමණ කීලි ඉඹ බැලීමටත් සිදුවෙනවා.